ආරම්භ වෙන්න අවශ්‍ය කරන සියලුම උණුසුම, සියලුම ඇක්ෂන් ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. දැන් අර ගින්නක් ඇවිල්ලෙන්න ඕන කරන සාධක කීපයක් තියෙනවා. ඔක්සිජන් තියෙන්න ඕනේ, ජ්වලන උෂ්ණත්වයට එන්න ඕනේ, ඇවිලෙන්න ද්‍රව්‍යයක් තියෙන්න ඕනේ. දැන් ඒ ටික මේ ඉන්දියාව සහ පාකිස්තානය අතර මේ තියෙන නෝක්කඩුවට ඒ ඕන කරන ඉන්ධන ටික දැන් ලැබිලා තියෙනවා, සාධක ටික තියෙනවා. එතකොට දෙපැත්තෙම ජනතාව තියෙන ජාති මාමක හැඟීම් ඉස්සරහට දාලා ඔක්සිජන් ටික සපයලා තියෙනවා. හේතුවකුත් තියෙනවනේ. එතකොට දැන් ඉන්දියාවේ තියෙන ප්‍රධානම චෝදනාව තමයි පාකිස්තානයට ඕගොල්ලෝ ත්‍රස්තවාදීන්ව පෝෂණය කරනවා. මේක ආපහු පාරක් කතාබහට ලක් වෙන්න ලොකු හේතුවක් තිබුණා. දැන් මේක ඉන්දියාව පාකිස්තානේ නෙමෙයි, අපිට මොන ඉතින් මොන අපිට මොන වේදනාවද ලින්ද, මගේ නම් මම ලින්දේ නම් කාටවත් ඇයි වේදනාව කියලා කෙනෙක් හිතනවා වෙන්නත් පුළුවන්. විශ්වාස කරන්න සමහර විට මෙහෙම දෙයක් ලෝකෙ සිද්ධ වෙනවා කියලා මේ අල්ලපු රටවල් දෙකේ මේ අපේ කලාපීය බලවත්තු දෙන්න එක හැපෙන්න යන්නේ මේ අල්ලපු ගෙදර වැඩක්. අපිට නොදැක්කා නොදන්නවා වගේ ඉන්න පුළුවන්කමක් තියෙනවද කියලා පොඩ්ඩක් කල්පනා කරලා තීරණය කරලා බලන්න. ඔය ජේස් ඊ මොහමඩ් කියලා මොහම්මද් හරි එහෙම ත්‍රස්තවාදී කණ්ඩායම, ඔය ජේස් ත්‍රස්තවාදී කණ්ඩායම කියලා තමයි ලෝකේ කට්ටියව දන්නේ. පහුගිය දවසක, ඒ කියන්නේ වැලන්ටයින්ස් දවසේ, කාශ්මීරේ ඉන්දිය පාලන ප්‍රදේශයක් තියෙනවා පුල්වාමා කියලා, අන්න එතෙන්දි තමයි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරේ ජේස් ඊ කියන ත්‍රස්තවාදී කණ්ඩායම. ඒගොල්ලෝ වගකීම බාරගත්ත 42ක් ඉන්දියානු ජාතික මැරුණා. හා ඕකේ. ඉතින් ඉන්දියාව කිව්ව පාකිස්තාන කරුණාකරලා මේක මොනවා හරි බලන්න, ඔයගොල්ලෝගේ ත්‍රස්තවාදී ඔයගොල්ලන්ගේ රටේ තන තන ඉන්න ත්‍රස්තවාදී ඔයගොල්ලෝ එක බලන්නේ නැහැ, ඔයගොල්ලෝ ඇක්ෂන් එකක් ගන්නෙ නැහැ, අපේ මිනිස්සු මැරෙනවා මේ ත්‍රස්තවාදී කණ්ඩායම නිසා, ඔයගොල්ලෝ ත්‍රස්තවාදීන්ව පෝෂණය කරනවා. පාකිස්තානයේ ලොකු ප්‍රතිචාරයක් දැක්වේ නැතුව ඇති. ඊට පස්සේ මොකද කරේ? පාකිස්තානයට අයිති කලාපයේ තිබිච්ච ත්‍රස්තවාදී කඳවුරු කියලා හිතන ප්‍රදේශයකට කිලෝ 1000ක් විතර බර බෝම්බ දාලා පාකිස්තානු ජාතික සිවිල් වැසියෝ 4-5 දෙනෙක්වත් මැරුණා කියලා තමයි විශ්වාස කරන්නේ. මෙතනදී අපි ඉතින් ක්‍රිකට් වලින් දැනගත්ත පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඉදිරියට ඇවිල්ලා කිව්වා, ඉම්රාන් ඛාන්, අපි දන්නවා ඉම්රාන් ඛාන් කියන්නේ ෆාස්ට් බෝලර්. Yes, fast bowler කෙනෙක්. එයා ෆාස්ට් මූවමන්ට් එකක් පෙන්වන බව ඇවිල්ලා කිව්වා ජනමාධ්‍ය හැමෝටම. ඉන්දියාව අපේ භූමියට ඇවිල්ලා බෝම්බ දාලා ත්‍රස්තවාදී ඉන්න මේ කාට හරි වුණත් බෝම්බ දැම්මේ අපේ අඩවියට ඇවිල්ලා. මේකට ප්‍රතිචාර අපි කැමති වෙලාවක, අපි කැමති තැනකදී අපි දක්වනවා. ඒ කියලා පැය 24ක්වත් යන්න ඕනේ නෑ මං හිතන්නේ. ඉන්දියාවට සර්ප්‍රයිස් එකක් දුන්නා ඒ දේශ සීමා වාසයෙන්නේදී. ඉන්දියාවේ ෆයිටර් ජෙට්ස් දෙකකට පාකිස්තාන ෆයිටර් ජෙට් එකෙන් ගැව්වා. එකක් ඉන්දියාව පැත්තට වැටුණා කියනවා. හරි. පාකිස්තානයේ පැත්තට වැටිච්ච එකේ ඉන්න ගුවන් නියමුවව අල්ලගත්තා. ඒ වීඩියෝ එක මං හිතන්නේ සෝෂල් මීඩියා වල සෑහෙන හුවමාරු වුණා. ඒ ජනතාවේ ඉන්දියානු ජාතික ගුවන් නියමුව අල්ලගත්තට පස්සේ, හැබැයි පාකිස්තාන හමුදාව බොහොම අමාරුවෙන් තමයි ජනතාවගෙන් බේරගෙන එයාව එළියට ගත්තේ. අරගෙන ඒ වීඩියෝ එකේ තියෙනවා ඒ ගුවන් නියමුව සැලකිය යුතු නිලයක් දරන ගුවන් නියමුවෙක්. එයාගෙන් අහනවා මේ මිෂන් එක පිළිබඳ විස්තර, ඔයා ඇයි මෙහෙට ආවේ? එයා කියනවා මම ඔබට ඒක කියන්න බැඳිලා නැහැ, මට ඒක කියන්න බැහැ කියලා. එයා වතුර ඉල්ලනවා එක තැනකදී. එක තැනකදී අහනවා, එයා ගෑස් ගැට ගහලා තියෙනවා, මම ඉන්නේ පාකිස්තානු හමුදාවත් හමුදාව බහරේද මං ඉන්නේ කියලා අහනවා. එයා එක තැනක කියනවා, සෝරි සර් මට සමා වෙන්න, අපි අපේ නියෝග පිළිපදින එක විතරයි අපි කරන්නේ කියලා. එහෙම වුණා. අවසාන වශයෙන් ඉන්දියාව ටිකක් ලොකු කතාවක් කිව්වා, අපේ ගුවන් නියමුව බාර දෙන එක බොහොම සුරක්ෂිත පියවරක් වෙයි පාකිස්තානයට කියලා. ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යතුමා කියලා තියෙනවා, ඔව් අපි බාර දෙනවා ඔයාගේ ගුවන් නියමුව, මේක යුද්ධයක් දක්වා ඇදිලා ගියොත් ඔයාටවත් මටවත් මේක කන්ට්‍රෝල් කරන්න බැරි වෙයි, ඒ නිසා අපි දැම්මම කතා බහ කරලා මේක විසඳ ගන්න එක හොඳයි කියලා. ඒක අපි දකින හොඳ පියවරකට. ජාත්‍යන්තරින් දැන් බොහොම තදට එන ටික තද වේග දෙනවා මේ යුද්ධයකට යන අවස්ථාව වහම නවත්වන්න කියලා. ඔයා දන්නවද දැන් මේ පිළිබඳ අපි විස්තර හොයාගෙන ගියා. මේ අපි රටක් හැටියට අපි මේ පල්ලෙහාම හරි ඉන්නේ. ඉන්දියාව වෙන තැනක එහෙම තමයි අපිට දැනෙන්නේ. නමුත් මෙතන තියෙන ප්‍රශ්නය ඒක නෙවෙයි. අපි මොහන් සමරනායක මහත්මයන් ඇහුව ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ එතුමාට හොඳ දැනුමක් තියෙන හින්දා එතුමා කිව්වා හරි ලස්සන කතාවක්. දැන් පාකිස්තානයේ සහ ඉන්දියාව අතර යුද්ධයක් ඇති වුණොත් ඉතාම භයානක ප්‍රතිඵල තියෙන්න පුළුවන් කියලා. මේ මුළු කලාපෙටම. දැන් ওই ස්වීඩනයේ තියෙන ස්ටොක්හෝම්ස් නුවර අන්තර්ජාතික සාම පර්යේෂණ ආයතන එතුමා කියන විදිහට. හරි. ඒගොල්ලෝ තමයි සන්නද්ධ බලය පිළිබඳව ලෝකයේ තියෙන හැකියාව පිළිබඳව පරීක්ෂණ පවත්වලා දත්ත තොරතුරු හරියටම දන්න කණ්ඩායම මේගොල්ලෝ. ඒගොල්ලෝ කියනවා යුද ටැංකි ගතින්, හමුදා පිරිස් බලය අතින්, ප්‍රහාරක ගුවන් යාන යුද නැව්වතින් ඉන්දියාව ඉස්සරහින්. හරි. භයානක කතාව එක නෙමෙයි. න්‍යෂ්ටික බලය අතින්, වෝහෙඩ්ස් අතින් ඉස්සරහින් ඉන්නේ පාකිස්තානේ. බැරිම තැනකට ආවොත් ඉන්දියාවටත් න්‍යෂ්ටික බලේ තියෙනවා. බැරිම තැනකට ආවොත් එක්කෙනෙක් හරි හිටියොත් න්‍යෂ්ටික බලය පාවිච්චි කරන්න. එදාට ඉතින් අපි යුද්ධයට සම්බන්ධ වෙලා හිටියද නැත්නම් මනම් කියලා කතාවක් නැහැ. ඒකේ
වින්දිතයෝ හැටියට අපිට කැල්ලක් අනිවාර්යෙන්ම කැමති වුණත් අකමැති වුණත් අපිට එන බව විතරක් මතක තියාගන්න. ඒ තරම් මේ න්‍යෂ්ටික ශක්තිය කියන එක උඩු දුවලා තියෙන රටවල් දෙකේම. ඒකෙනුත් ඉන්න කලාපේ ඉන්න ලොක්ක වෙලා පකිස්තානයේ. හිතන්නකෝ තත්ත්වේ. දැන් ඉතින් ඔබ මං හිතන්නේ මේ රටේ තියෙන ඔක්කොම ප්‍රශ්න පැත්තක තියලා ඩොලර් එකේ ගානක් පැත්තක තියලා දැන් බලන්න ඕනේ මේක තමයි. අපි අත දාලවත් බලන්න ඕනේ නේ. අපිට මේක අත දාන්න දෙයක් නැහැ. මොකද්ද කරන්නේ අත දාලා. අම්මෝ අත දාලා ඔළුව කසන. මේවා අපි නිකන් මේ වැඩසටහනට සමහර ඒවා අදාළ නැතුනත් මේවා ටක්කලා අපි ඔබව සන්නද්ධ කරන්නේ මේ දැනුමින්. දැන් ඔබට පුළුවන් මේ ගැන කතා කරන්න. මුළු කතාවම අපි සාරාංශගත කළකව දවස් 3ක 4ක කතාවක්. දැන් අද වෙනකොට ගුවන් නියමුව බාර දෙනවා කියන තැන තමයි ඉන්නේ. ඉතින් ඉන්දියාවත් ලොකුවට පඬිත කන්නතෝ බාර අරගෙන මේක සාම සාකච්ඡාවකට ගිහිල්ලා පිළිවෙලක් වුණොත් හොඳයි කියන එක තමයි අපිට දැනෙන්නේ. අපි බයෙන් ඉන්න ඕනේ. අත්තම කතා. මට මේ හින්දි සින්දුවක් ගහන්නත් බයයි. හින්දි සින්දුවක් ගහනවද පකිස්තාන් සින්දුවක් ගහනවද කියලා අපි හිතනවා මෙතන.